ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙදාපාර ලෝකුසලන් තරගාවලියට යන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට සෙල්ලම් කරලා. ඒ වගේම අපි අවසන් වතාවට සෙල්ලම් කළ ආසියානු කුසලානෙත් අවසන් තරගයට ආවත් අපි අවසන් තරගයේ පරාද වුණු විදිය එක්ක ලෝකුසලන් තරගාවලියට යන්නේ ලෝකුසලානේ දිනන තරම් හොඳ මානසික තත්ත්වයක ඉඳගෙන නෙමෙයි. කොහොම වුණත් මේ වෙද්දි ලෝකුසලන් තරගාවලියේ යන විදිය බලද්දී අපිට දකින්න තියෙන්නේ ඕනෑම කණ්ඩායමකට ලෝකුසලානේ දිනන්න පුළුවන් විදිය රටාවකට තමයි තරගාවලිය ක්‍රියාත්මක වෙන්නේ. ඉන්දියාව හිතපු විදිහටම තරගාවලියේ දිනන්න හොඳම අවස්ථාව තියෙන ප්‍රබලම කණ්ඩායම් බවට ආරම්භයේ ඉඳන්පත් උනත් හැමදාම ඉන්දියාවට හොඳ දවස් එන්නේ නැති නිසා ඉන්දියාවට තරගාවලිය එක නරක දවසක් තරගාවලිය තව කණ්ඩායමකට අවස්ථාවක් වෙන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් ඉන්න රිද්මේ ඔවුන් පිටිකරුවන්ට උචිත තනතිරි වල නම් පරාද කරන එක ලේසි පහසු වෙන එකක් නැහැ. හැබැයි තරගාවලිය දිගට යද්දී තනතිරි දඟපන්දු යවන්නන්ට හිතකර විදියට හැරුණොත් නවසීලන්ත දකුණු අප්‍රිකා කණ්ඩායම් පරාද කරන එකත් ඒ තරම් අපහසු වෙන එකක් නැහැ. පාකිස්තානයේ ලෝක කුසලානයට ලොකු බලාපොරොත්තු තියාගෙන ආවත් පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ බලකායි හිතන තරම් පිටිකරුවන්ට පීඩනයක් එල්ල කරන්න බැරි පිරිසක් බවට දැන්පත් වෙලා ඉවරයි. එංගලන්ත කණ්ඩායම ඇත්තට මේ තරගාවලියේ අසරණම කණ්ඩායම් බවට පත් වෙන්නේ පළවෙනි තරගයේ ලබපු අමහිරි පරාජය. තාමත් එංගලන්තයට නැවත නැවත දැනෙන විදිහේ පරාජයන් වැලක් එක්කුණු ලෝක කුසලාන තරගාවලිය ක්‍රියාත්මක වන නිසා ඕස්ට්‍රේලියා කණ්ඩායම තරගාවලිය පරාද කරලා පැත්තකට තල්ලු කරන්න අවස්ථාව ලැබෙන විදිහේ පරාජයන් දෙකක් එක තරගාවලිය ආරම්භ කළත් ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් හමුවේ ලැබපු ජයග්‍රහණ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නැවත තරගාවලියට අරගෙන ඉන්න සමත් වෙනවා. මේ හැම දෙයක්ම මැද ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම පරාද කරලා පෙන්නපු විශ්වාසය එක්ක අපටත් මෙදාපාල ලෝකුසලානේ දිනන්න පුළුවන් නේද කියලා නොහිතනනම් ඒක පුදුමයක්. දසුන් රිද්මේ හිටියනම් තරගාවලිය ආරම්භයේදී කුසල් ලබාගත් රිද්මේ නිදහසේ සෙල්ලම් කරන්න දීලා කුසල්ට දිගටම අරගෙන යන්න දුන්නනම් අනවශ්‍ය වෙලාවක LPL ගහලා වනිදු ආබාධයකට ලක්ුනේ නැත්නම් වයස මුලට දාලා ඇන්ජලෝ වගේ කණ්ඩායමෙන් එළිය තියන්නේ නැතුව මේ තරුණ කණ්ඩායමේ එක මැතිවුස්ට කාලයක් සෙල්ලම් කරන්න දුන්නනම් අවිෂ්ක වගේ ලොකු ශතකවලට යන්න පුළුවන් ආරම්භක පිටිකරුවෙක් අපි ලෝක කුසලානේ නිත්‍ය ආරම්භක පිටිකරු විදියට හදාගෙන තිබුණා නම් අපිට සුපිරි හතරට යන්න විතරක් නෙවෙයි දිනන්නක් තිබුණ ලෝක කුසලානයක් තමයි මේ ලෝක කුසලානේ. වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.